සුබෝ දැසනක් වේවා ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. අපි ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කරමු. යේසුස් ස්වාමීන්ගේ උතුම් නාමයට ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේ වාසය අපමැදී වාසය අපමැදී සිංහාසනාරූඪ වුණ මැනව වහන්සේගේ ස්වර්ගික ස්ථානවලින් එනව ගලා එනව දේව වචනය අප සියලු දෙනාට වාසයේ සුවය නිදහස සැනසීම ශක්තිය වාසය දවසේගෙන දුන මැනව වහන්සේගේ වචනය අපගේ ඇට මිදුළු වල වාසයේ තැන්පත් කළ මැනව බොහෝ කාලයක් බොහෝ අවුරුදු ගාණක් අපි සඳහන් කරපු කාරණාව අද දවස අපට ජාග්‍රහණය බවට පත් කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් අපි සියලු දෙනාගේ සිතා සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛේ වහන්සේට යගත් කළ මැනව තරුණ මාළු බාල අපි සියලු දෙනාම අපි දැන් දේවාභිමුඛයට පැමිණ මේ ඉන්නා වූ ස්වභාවෝත්තර අවකාශය වාසය තවත් අප උදෙසා ශක්තිමත් කළ මැනව තවත් ස්වර්ගය විවර කළ මැනව තවත් ස්වාමින් වහන්සේගේ අභිමුඛය අපිට මැදේ වැඩි කළ මැනව ස්වාමින් වහන්සේ අපගේ සිත්වලට දැන් නිදහස ගෙන දුන මැනව සියලු කරදර ප්‍රශ්න වලින් වාසය අපව නිදහස් කරමින් වාසයේ වචනය මෙනෙහි කරන්ට වාසයේ වචනය පිළිගන්ට වාසය අපට අනේකාකාර උපකාර දුන මැනව යේසුස් වහන්සේගේ ආමෙන් ආමෙන්. ස්ලයිඩ්ස් you keep the slides here. පුළුවන් නම් තියන්න, පුළුවන් නම් තියන්න. මෙතන බෑ, මොකක් හරි තියන්න පුළුවන්. Thank you. හොඳයි. දේව වචනේ ස්වාමී අපිට කියා සිටියා, ඔබ සත්‍ය දැනගන්න දැනගන්නාසේ දැනගන්නවා, ඔය දන්නා ඔ සත්‍ය ඔබ ආත්මවත් නිදහස් කරන බව. ඒ නිසා මේ ස්ථානයේ අද දවසේ නිදහස් නිවාල් සෙනගක් ලෙස අපි දේවාභිමුඛේ සිටින්නෙමු. දෙවියන් වහන්සේට අපි ස්තුති කරමු. වහන්සේ මේ ස්ථානයේ තියෙනා වූ අවකාශය වෙනස් කරලා ස්වර්ගීය අවකාශයක් වහන්සේ අප මැදට ගෙනත් තිබෙන නිසා අපගේ ජීවිත ගමන යේසුස් වහන්සේ නිසායි. ඒකයි අපි මෙතෙක් කල් නමස්කාරයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරුවේ, ස්තුති කරුවේ. අපේ දයන් වහන්සේ යේසුස් වහන්සේ අපේ ජීවිතයේ කේන්ද්‍ර ස්ථානය, අපේ ජීවිතයේ මධ්‍යස්ථානය, අපේ ජීවිතයේ ගමන යේසුස් වහන්සේ නිසායි. උන්වහන්සේ අපිට යම් වැදගත් දෙයක් මේ පොළොවේ සිද්ධි උන්වහන්සේ බොහෝ දේවල් කෙරුවා. උන්වහන්සේ සුව කෙරුවා, උන්වහන්සේ යක්ෂය දුරු කෙරුවා, උන්වහන්සේ සිරගෙවල් වල ඉන්න ඔසෙනග එළියට ගෙනාවා. නමුත් අපිට මේ පොළොවේ උන්වහන්සේ ඉතා යහපත්, ඉතා වටිනා දෙයක් උන්වහන්සේ අපි උන්වහන්සේ අනුගාමිකයන් වන අපිට තැන්පත් කර ගියා. ඒ නිසා ඒ නම් උන්වහන්සේගේ යාඥා ජීවිතය. වහන්සේ අපිට යාඥාව කියන්නේ මේ පොළොවට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. යාඥාව වනාහි ස්වභාවෝත්තර කාරණාවක්. බොහෝ අය යාඥා කරනවා, බොහෝ ආගමිකයන් යාඥා කරනවා. නමුත් ප්‍රශ්නේ වෙන්නේ අපි කාටද යාඥා කරන්නේ කියන එකයි. ඒකයි වැදගත් වෙන්නේ. යාඥාව මේ නිසා පොළොවේ කාරණාවක් නෙමෙයි, මං කිව්වා වගේ ස්වභාවෝත්තර ආත්මික ක්‍රියාවලියක්. අප යාඥා කරන විට අපගේ පාද දෙක මේ පොළොව මත රැඳී තිබුණත් අපි ස්වර්ගික ස්ථානවල ක්‍රිස්තුස් වහන්සේ සමග හිඳවනු ලැබූ සෙනගක් කියලා දේව වචනය අපට පැහැදිලි කරනවා. එපිස දෙකේ දෙවනි පරිච්ඡේදයේ එපිස පොතේ දෙවනි පරිච්ඡේදයේ 6 වෙනි පදය අපිට කියා සිටිනවා. අපි අසුන්ගෙන තිබෙන්නේ ඉහළ ස්ථානවල ස්වර්ගික ස්ථානවල අපි ක්‍රිස්තුස් වහන්සේ සමගයි කියලා. ඒ නිසා අපි යාඥා කරන හැම වෙලෙම අපි යම් තැනකට ඇතුල් වෙනවා, අපි ඒ ස්ථානයේ නිවාඩුවක් ගන්නවා. මක් නිසාද? අපි ඉඳ ගන්නවා ඒ ස්ථානයේ. හොඳයිද ඒක? ඔව්. අපි බිම කැරගෙන්න ඕනේ නැහැ, ධන ඇදීගෙන යන්න ඕනේ නැහැ, අපි එකක්වත් කරන්න ඕනේ නැහැ. අපි යේසුනේ කියපු ගමන් අපි උන්වහන්සේත් සමග අසුන් ගන්නවා. යාඥාව කියන්නේ අපිව නිවාඩුවකට ඇතුල් කරන යහපත් දෙයක්. කැමතිද ඒකට? යාඥාව අපිට විඩාව නිමන්නා වූ කාරණාවක්. ඉතින් යේසුස් වහන්සේ නිතරම යාඥා කරලා උන්වහන්සේ අපිට පෙන්නවා, ආදර්ශමත් කෙරුවා. උන්වහන්සේ නිතරම යාඥා කෙරුවා. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ මුළු රාත්‍රි කාලයක් පහන් වෙනකන් යාඥා කෙරුවා කියලා දේව වචනේ අපිට පෙන්වනවා. අපේ සිකුරාදා රාත්‍රියේ
රාත්‍රී විජිල් එක කියන එක රාත්‍රී කාලයේ ආඥාවක් තිබෙනවා. මං කැමතියි ඔබට ධෛර්යය දෙන්න. ඒ රාත්‍රී කාලයේ ආඥාව රාත්‍රියේ 9:00 විතර පටන් අරගෙන අපි පාන්දර 1:00 විතර වෙනකන් ඥාත්‍රා කරගෙන යනවා. මං කැමතියි ඔබටත් ආරාධනා කරන්න හැකිනම් මාසිකට වැලියක්වත් ඇවිල්ලා මේ ආඥා කාලයට සහභාගී වෙන්න. ඒ දීර්ඝ කාලීන පූජාසනයක් දැන් අවුරුදු 42ක් ඔය සිකුරාදා රාත්‍රී ආඥා කාලයේ අල්තාරයේ පවත්වන තිබෙනවා. ඒ නිසා ඔබටත් ඒක මාසිකව වරයක් හරි සහභාගී වෙන්න පුළුවන්. අපිට තව තවත් ක්‍රිස්තුස් වහන්සේගේ මහිමයට, උන්වහන්සේගේ ජීවනයට තව තවත් ඇතුල් වෙන්න අපිට අත්වලක් වෙනවා ඇති. ලූක්සු බාරාංචියේ 11 වෙනි පරිච්ඡේදයේ 1 2 පද දිහා අපි බැලුවොත් අපිට පේනවා යා ගෝලේ ක්‍රිස්තුස් වහන්සේ යාත්‍නා කරනවා දැකලා ඇවිල්ලා කිව්වා අපිටත් යාත්‍නා කරන්න උගන්වන්න. අපිටත් මේ යාත්‍නා කරන්න උගන්වන්න අපි දන්නේ නැහැ. අපිට උගන්වන්න කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ කිව්වා මෙලෙස යාත්‍නා කරන්න කියලා. ලූක් 11 වෙනි පරිච්ඡේදයේ 1 2 පදවල උන්වහන්සේ කියා සිටිනවා උන්වහන්සේ යාත්‍නාව ගැන ප්‍රතිපත්ති උගන්වනවා විතරක් නෙමෙයි උන්වහන්සේ යාඥාව ගැන පින්තූරයක් නැත්නම් රාමුවක් උන්වහන්සේ ඇඳලා පෙන්නනවා. මේක තේරුණාද මම මේ කියන දේ? උන්වහන්සේ කියා සිටියා මෙසේ යාඥා කරන්න. මොනවද උන්වහන්සේ කියන්නේ? වචනේ කියවන්නේ එකට තවද උන්වහන්සේ එක් තැනක උන්වහන්සේද උන්ට කියනසේ නුඹලා යාඥා කරන කල පියාණෙනි ඔබගේ නාමයට ගෞරව වේවා කියලා උන්වහන්සේ උගන්වනවා. මොනවාද උන්වහන්සේ උගන්වන්නේ? දෙවියන් වහන්සේ කවුදයි උන්වහන්සේ එළිදරව් කරනවා. අපි යාඥාවෙන් ඉගෙන ගන්නවා. අපේ යාඥා ඉල්ලීම් ගේන්න පමණක් නෙමෙයි අපේ දෙවියන් වහන්සේ කවුදයි කියලා අපි ඉගෙන ගන්නවා. ඉස්සෙල්ලාම යේසුස් වහන්සේ එළිදරව් කරනවා දෙවියන් වහන්සේ පියෙක් කියලා. ඒක යහපත් දෙයක්ද? උන්වහන්සේ අපිට උගන්වනවා අපේ ස්වර්ගයේ අපිට පියෙක් ඉන්නවා කියලා. පියෙකුගේ පින්තූරය, පියෙකුගේ රාමුවක් උන්වහන්සේ ඉස්සෙල්ලාම එළදරව් කරනවා. ඒ ආත්මික අවකාශයේ සිදුවන්නේ කුමක්දයි උන්වහන්සේ එළදරව් කරනවා. අපි ඉගෙන ගන්නවා අපිට ඉන්නවා පියෙක්. අපේ ස්වර්ගයේ දෙවන් වහන්සේ අපේ පියා. ඒ නිසා පළවෙනි මානය තමයි අපි යාඥාවේ මාන තුනක් අද දවසේ ඉගෙන ගන්න යනවා. පළවෙනි මානය තමයි ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි. දෙවන් මහන්සියට පියෙකු ලෙස ලංවිය හැකි. උන්වහන්සේ ගැන පියෙක් ලෙස දන්නේ නැති අය මේ ස්ථානයේ සිටිනවා නම් මේ උදෑසන ඔබ උන්වහන්සේගේ දුවෙක් හෝ පුතෙක් නොවනවා නම් මං ඉල්ලා සිටිනවා ඔබගේ හදවත ඇරලා උන්වහන්සේට ආගන්තුකෙක් වෙන්න ඕනේ, දන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ, උන්වහන්සේ නොදන්න කෙනෙක් වෙන්න ඕනේ, උන්වහන්සේගේ දුවණියක් නැත්නම් පුත්‍රයෙක් ලෙස ඔබගේ ජීවිතේට උන්වහන්සේව පිළිගන්න පුළුවන්. ඔව්ද? මේ ස්ථානයේ නොවනම කෙනෙක් ඔබ මේ ස්ථානයට මොන හේතුවකට ආවත් මේ උදෑසන උන්වහන්සේ දෙවියන් වහන්සේ ඔබගේ පියා ලෙස පිළිගන්නේ නැතුව මෙතනින් පිටත් වෙලා යන්න එපා. ඒක හොඳ දෙයක්ද? අපි ඔබට ධෛර්යය දෙනවා. ඔය ගීතවලි 103 13 පදේ කියනවා පියෙක් තම දරුවන්ට අනුකම්පා කරනාසේ උන්වහන්සේ ඔබට අනුකම්පා කරයි. ඔබට අනුකම්පාව අවශ්‍යද? අපි මේ ලෝකයේ අනුකම්පාව සොය වෙනවා. නමුත් බොහෝ වෙලාවට ලෝකයේ රෞද්‍රයි අපිට හිරිහැර කරනවා. නමුත් අපේ දෙවියන් වහන්සේගෙන් අපිට අනුකම්පාව ලබා ගත හැකි. අපේ එදිනෙදා අවශ්‍යතාවයන් ගැන උන්වහන්සේ වෙතට යත හැකි. ඔබ මේ ස්ථානයේ ඉන්න විට ඔබට කරදර කරන කාරණාව උන්වහන්සේට ඔබගේ පියා හැටියට උන්වහන්සේට ඔබ ඉන්න ස්ථානයේ ඉඳන්ම ඔසව තැහැකි. දෙවනි මානය පළවෙනි උන්වහන්සේ ගන්නවා පියෙක් ලෙස දෙවියන් වහන්සේ වෙතට යන්න. දෙවනි මානය ලූක් 11 5 වෙනි පදේ තියෙනවා. 5 වෙනි පදේ සිට 8 වෙනි පදේ තියෙනවා මෙලෙස. අපි සියලු දෙනා එකතු වෙලා කියවමු. මගේ පුරුද්ද තමයි දේව වචනය කියවවන්න. මං කියනවා විතරක් නෙමෙයි අසා සිටින්නා ඔ සෙනගත් කියවන්න ඕනේ. දේව වචනේ කියන විට අපේ කටින් අපි යම් දේව ස්වර්ගීලී තියෙනා වේ ලියවිල්ල අපි ප්‍රකාශ කරන විට අප වටා තියෙනා වාතාවරණය වෙනස් වෙනවා. අප වටා තියෙනා පැරදුණු කැළමුණු වැරදුණු වාතාවරණය වෙනස් වෙලා ස්වාමින් වහන්සේගේ අභිමුඛය අප වෙතට පැමිණෙනවා. ඒ නිසා නිතරම දේව වචනය කට ඇරලා සම්බනගා කියවන්න පුරුදු වෙන ඔබගේ ගෙදර
ඔබගේ ආඥා කාලයේදී ඔබගේ පවුලේ ආඥාවේදී දේව වචනේ නිකන් සිතින් විතරක් කියවන්න එපා. කට ඇරලා සම්ද නගලා දේව වචනේ ප්‍රකාශනය කරන්න. දෙවියන් වහන්සේගේ වචනේ ඇසෙන විට ඔබ වටා ඔබට හිරියල කරන්නා වූ අඳුරු ආත්ම පලා යාවේ. යේසුස් වහන්සේගේ යක්ෂයා හිරියල කරන්නා විට උන්වහන්සේ කිව්වා ලියා තිබේ කියලා හයියෙන් කිව්වා දේව වචනය. ඒ නිසා දේව වචනය සබ්ද නගා කියවන්න අපි ඉගෙන ගන්නවා. 11 පහේ ඉඳන් 8 වෙනකම් එකතු වෙලා කියවමු. තවද උන්වහන්සේ උන්ට කියනසේ නොබලා රාත්‍රියේ මිත්‍රයෙක් ඇති කෙනෙක් මධ්‍යම රාත්‍රියේ ඔහු ළඟට ගොස් මිත්‍රය රොටි තුනක් මට ණයට දියන්න. මාක්සාද ගමනක් යන මාගේ මිත්‍රේ මා ළඟට ඇවිත් සිටි. ඔහු ඉදිරියේ තබන්ට කිසිවක් මා ළඟ නැතයි කියන්නේ නම් ඔහු ඇතුලේ සිට උත්තර දෙමින් බලාට කියමි මොදිතත් ඔහුගේ කන්න ලව්ව නිසා නැගිට ඌට ඕනෑ පමණ දෙන්නේ යයි කීසේක. ආමෙන්. මොනවද මෙතන අඳුරලා දෙන්නේ? යේසුස් වහන්සේ කියා සිටිනවා දෙවියන් වහන්සේ අපේ මිතුරා ලෙස අපිට ඉගෙන අඳුනා ගත හැකි. උන්වහන්සේ අකමැති මිතුරෙක් නෙමෙයි. උන්වහන්සේ මේ පොළොවේ මිතුරෙක් වුණත් ඔබ ගිහිල්ලා ඇවිටිලි කෙරුවොත් ඔබට අවශ්‍ය දේ සපයා දෙනයි. නමුත් ස්වර්ගයේ පියා ඔය අපේ අවශ්‍යතාවය උන්වහන්සේ පහසුවෙන් අපිට ලබා දෙනවා. ඒ නිසා අපි ජාඥා කරන විට ඉස්සෙල්ලාම අපි දෙවියන් වහන්සේ දැනගන්නවා පියෙක් හැටියට, දෙවෙනුවා අපි උන්වහන්සේ හඳුනා ගන්නවා මිත්‍රයෙක් හැටියට. මිත්‍රයෙක් කියන්නේ කවුද? සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ හැම බරක්ම අපේ දරුවන් පිට පටවන්නේ නේද? ඔවුද නැද්ද? දරුවෝ පිට පටවනවාද අපේ හැම ප්‍රශ්නයක්ම වේදනාවක්ම? නෑ. අපි කාටද අපිට යහපත් මිත්‍රයෙක් ඉන්නවා නම් අපි ඒ මිතුරට ගිහිල්ලා කියනවා අයියෝ මේකයි මගේ ප්‍රශ්නය කියලා. ඔවුද නැද්ද? සමහර විට ඔබගේ සෛල නායකයාට ඔහු ඔබගේ නැත්නම් ඇය ඔබගේ සමීප මිත්‍රයෙක් නම් ඔබ සමහර විට ඔහුට නැත්නම් ඇයට ගිහිල්ලා කියයි අයියෝ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔවුද නැද්ද? ඔබ ඔබගේ දරුවන්ගෙන් එය වසන් කෙරුවත් මිතුරෙකුට එය කියා සිටින්න පුළුවන්. එලෙසම දෙවියන් වහන්සේව අපගේ යහපත්ම මිතුරා ලෙස විශේෂයෙන් ජීවිතයේ මැදියම් රාත්‍රියේ ප්‍රශ්න බොහෝ දෙනෙකුට තියෙනවා කාටවත් කියන්න බැරි රහසිගත ප්‍රශ්න. මනුස්සයන්ට කිව්වොත් අපි එපා කරයි මැදියම් රාත්‍රියේ ප්‍රශ්න. නමුත් අපි දෙවියන් වහන්සේට අපේ ජීවිතයේ බර වේදනාව අපට ලැජ්ජාව පැමිණුණා වූ කාරණා අපි පෙරදෙන්නා වූ තැන් අපිට දේව පියාණන් වහන්සේට කියා සිටි. උන්වහන්සේ අපේ මිතුරා ලෙස අපිව එපා නොකරයි. අපි ආමෙන් කියමුද? හොඳයි. ඉතින් අපි දෙවියන් වහන්සේ ඉගෙන ගන්නවා මිතුරෙක් ලෙස, ඉස්සෙල්ලම පියෙක් ලෙස, ඊට පස්සේ මිතුරෙක් ලෙස. මේ පාඩම හැම විටම සරලයි. හැම කෙනෙකුටම ඉගෙනගෙන ගෙදර ගිහිල්ලා ඔබේ මෙතෙන්ට ආපු නැති දරුවන්ට නැත්නම් පුරුෂයාට නැත්නම් භාර්යාවත් සමගත් බෙදා ගන්න වෑයම් කරන්න. තුන්වැනිව අපි ඉගෙන ගන්නවා තුන්වැනි මාන්‍ය තමයි අපි දෙවියන් වහන්සේව තවත් ගැම්මකින් ඉගෙන ගන්නවා. ඥානවත් ගමනක්. යාඥාව අපි වැදෙහිල්ලෙන් ඇදහිල්ලට මහිමයට ඉදිරියට ගෙන යනවා. යාඥාව කියන්නේ නිකන් කටපාඩමේ යම් වචන ටිකක් හැමදාම කියන එක නෙමෙයි. යම් ගාථාවක් යම් පූජ වචන ටික ඔරසමක් කියන එක පමණක් නෙමෙයි. නමුත් යාඥාව වනායි අපි දෙවියන් වහන්සේත් සමග අපිට තියෙන සම්බන්ධකම, ස්වර්ගයක් පොළොවත් අතර තියෙන ගැම්ම අඩුවෙලා අපි ස්වර්ගික ස්ථානවලම වාසය කරන්න අපි ඉගෙන ගන්නවා. එදින ලූක් 18 වෙනි පරිච්ඡේදයට හරවා ගත්තොත් ඔබගේ දේව වචනේ ලූක් 18 වෙනි පරිච්ඡේදයේ තවත් අවධියකට යේසුස් වහන්සේ අපිව ගෙන යනවා. මේ ආඥාව ගැන යේසුස් වහන්සේගේ ගැන්වීම උන්වහන්සේ පින්තූර අඳිමින් අපිට මේවා එළිදරව් කරනවා. පියෙක් හැටියට, මිතුරෙක් හැටියට දැන් ඔන්න ඊළඟ අවස්ථාව. මේදී යේසුස් වහන්සේ අභිරහසක් විවර කරනවා. මෙතෙක් කල් ගෝලයන්ට සැඟවිලා තිබුණා වූ කාරණාවක් උන්වහන්සේ ඉදිරව කරනවා. මෙතෙක් කල් පිළිතුරු නොලැබුණු ඉල්ලීම් වලට පිළිතුරු ලැබෙන රහසක් උන්වහන්සේ ඉදිරව කරනවා. මෙත ඔබ බොහෝ කාලයක් යාඥා කෙරුවා, විශ්වාසවන්තව යාඥා කෙරුවා, නිර්ආහාරව යාඥා කෙරුවා, ඔබගේ සෛල නායකයන්ට කියලා යාඥා කෙරුවා, දේව දාසයන්ට කියලා යාඥා කෙරුවා. ඒත් පිළිතුරු ලැබුණේ නැහැ.
එතකොට ඔබ අධෛර්ය වෙනවා. නමුත් මෙන්න අද උදෑසන ජේසුස් වහන්සේගේ වචනේ උන්වහන්සේ අපිට එළිදරව් කරනවා. අපිට එන්න ඔය අහේනිය අපලය, අපේ විරුද්ධව තියෙන ඔය සාපය, අපිට විරුද්ධව එන්න ඔය ගැටලුව, අපිට විරුද්ධව ආවා ඔය යంత్ర මන්ත්‍ර දුෂ්ටකම් වල බලවේග දිනෙන්න ඔය දේව අවස්ථාවක්. ඒ තමයි ලූක් 18:1 තව ඊළඟ මාන්‍ය විතාමත්ම වැදගත් වෙනවා. ඉස්සලා මාන දෙක සුවිශේෂයි වැදගත්. නමුත් ඒ මාන දෙක උඩ අපි අපේ යාඥා ජීවිතය තවත් දුරට ගොඩනගා ගන්නවා. මෙතන කියවමු අපි 18:1 ඉඳන් කියවගෙන යන්න. කරුණුකලා වූ විනිශ්චකාරයේ එක් නුවරක සිටියාය. පසු ඔහු තමා තුළ කතා කොට මම දෙවියන් වහන්සේට බය නොවෙමි. නමුත් මිනිස්යන්ට කරුණු කරම්. නමුත් මේ වැන්ද බුව මට කරදර කරන හේයින් ඈ නිතර ඊමෙන් මා නොපෙළෙන පිණිස ඈට යුක්තිය කරන්නේ මේ කීයේ කීසේක. පොඩ්ඩක් ඉන්න, මට මේ පැත්තේ හඬ ඇහෙන්නේ නැහැ. අපි ඔක්කොම කියවමුද ඔය පැත්තෙනුත්? හැම පැත්තෙම දේව හඬ නිකුත් කරගන්න, ඔස හඬ ඔසවන්න. ඕකේ, 6 පදය. එවිට ආමෙන්. මෙතන කවද අපිට පේන්නේ? කාටද ඒකට උත්තර දෙන්න පුළුවන්? ආ, මෙතන අපිට පේනවා යේසුස් වහන්සේ මේ කියන්නේ. උන්වහන්සේ අපිට අඳුනලා දෙනවා විනිශ්චකාරයෙක්. නමුත් ඒ විනිශ්චකාරයා කොයි වගේ කෙනෙක්ද? අධර්මිෂ්ඨ විනිශ්චකාරයෙක්. ඒ මනුස්සයා දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේත් නැහැ, දෙවියන් වහන්සේට බයත් නැහැ, මනුස්සයන්ට ගරු කරන්නේත් නැති කෙනෙක් නේද? එහෙම පොළවේත් අපිට දැන් විනිශ්චකරුවන් සිටිනවා නේද? නමුත් යේසුස් වහන්සේ මේ හරිම ජීවිතයේ ඇත්ත අවස්ථාවල් උපයෝගී කරගෙන උන්වහන්සේ ස්වර්ගික කාරණා අපිට එළිදරව් කරනවා. ඒ විනිශ්චකාරයා විනිශ්චය තීරණ නිකුත් කරන්නේ අධර්මිෂ්ඨකම මත පදනම් කරගෙන. සමහර විට පුද්ගලික පක්ෂවාදීකම් මත වෙන්නේ නැති, අල්ලස් දූෂණ මත වෙන්නේ නැති අපි ඔහොම දේවල් කියනවා නේද? අපේ පොළවේ විනිශ්චකරුවන් ගැන දේශපාලන බලපෑම් මත වෙන්නේ නැති. උදේ නොයෙක් නොයෙක් ලෞකික කාරණා නිසා වෙන්න පුළුවන්. හරි, විනිශ්චකරුවාට. නමුත් මෙතන අපිට පේනවා යේසුස් වහන්සේ පේනවා කිසිම බලපෑමක් කරන්න බැරි තැනැත්තියක් තමයි උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා තියෙන. ඒ කවුද? වැන්ද බුවක්. සාමාන්‍යයෙන් ඇයගේ අයිතිවාසිකම් උදෙසා පෙනී සිටින්ට නැති කෙනෙක් නේද? මේ ස්ථානයේ ඔබේ ඉන්නවා නම් අපේ අයිතිවාසිකම් උදෙසා පෙනී සිටින්ට කවුද ඉන්නේ කියලා හඬගසන යමෙක් වේද? මෙන්න මේ උදෑසන දෙවන් වහන්සේ ඔබගේ සිත සනසාවේ. ඔබටත් අපි හැම දෙනාටම, අපි වැන්ද බුවක් වේවා, අපිට පියා නැත්තෙක් වේවා, උදේ අපේ කාරණා ජීවිතේ පහුවෙලා ගිහිල්ලා තියෙනවා නම් මොන ප්‍රශ්නයක් මැදවත් අපි යම් උගුලකට වැටලා ඉන්නවද, අපි යම් දුක් සහිත ස්ථානයක ඉන්නවද, අපි බය වෙලා ඉන්නවද, ඒ හැම අවස්ථාවේදීම අපිට දෙවියන් වහන්සේගේ අධිකරණයේ වෙතට යන්න පුළුවන්. දේව වචනේ කියලා සිටිනවා මේ අධර්මිෂ්ඨ විනිශ්චකාරුවෙක්. නමුත් ස්වර්ගයේ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චකරුවෙක්. එනිසා අපිට යේසුස් වහන්සේ මේ උදෑසන අපිට එළිදරව් කරනවා. උන්වහන්සේ පියෙක් ලෙස අපි දැනගත හැකි, මිතුරෙක් ලෙස දැනගත හැකි, තව කවුද? විනිශ්චකාරයේ ධර්මිෂ්ඨ විනිශ්චකරුවෙක් හැටියට අපිට දෙවියන් වහන්සේව අඳුනා ගත හැකි. ආමෙන් කියමුද අපි? ඔව්. මේදී යේසුස් වහන්සේ අර්ථ දක්වනවා ඇය ඉෂ්ට විය යුතු යුක්තිය ඉල්ලා සිටින්නේ අධිකරණ පද්ධතියක. ඒක ඔබට පේනවද? ඔව්. ඇය අධිකරණයට උසාවියට ගිහිල්ලා, මේ දවස්වල අපේ දේශයේ උසාවිය ගැන නිතර කතා කරුවා නේද? අපි විවස්සාව ගැන කතා කරුවා. නමුත් මෙතනත් පේනවා යේසුස් වහන්සේ පෙන්නවා මේ වැන්දබුව අධිකරණ පද්ධතියකට ගිහිල්ලා තමයි ඇයගේ අවශ්‍යතාවය ගැන කතා කරන්නේ.
දේව වචනේ ලූක් 18:5 කියනවා ඇයට යුක්තිය ඉටු කරන්නෙමි කියලා. ස්වර්ගයේ අධිකරණයක් ඇති බව අපිට මේන් පේනවා. ඔව්ද නැද්ද? ස්වර්ගයේ අධිකරණ පද්ධතියක් තියෙනවා. ස්වර්ගයේ අපේ දෙවියන් වහන්සේ පියා, අපේ මිතුරා, ඒ වගේම උන් වහන්සේ අප උදෙසා අපගේ කාරණා තීන්දු කරන්නා වූ විනිශ්චයකාරයන් වහන්සේ. ඒකට කැමතිද? ඔව්. අපේ නඩුහබ, අපේ අරගල, අපේ වේදනාව අපේ ස්වර්ගයේ දෙවියන් වහන්සේ උන්වහන්සේ විනිශ්චයකාරය වෙතට ගෙනියන්න පුළුවන්. අපිට පේනවා පරණගේ විසුමේ කැමැති ඇලියා ගන්න දානියල් 7:10 දානියල් නැමැති ප්‍රොපේතවරයා බලා සිටන විට ඔහුට පේනවා පුරාතන කෙනෙක්, ඒ ඉතාමත්ම වැදගත් කෙනෙක් අසුන් ගන්නවා. ඒ දානියල්ට පේනවා දසදාස් වර සෙනගක් ඒ ස්ථානයේ වැඩ සිටිනවා. බෝ සෙනගක්ගේ අධිකරණ ශාලාවේ වැඩ සිටිනවා. එතකොට දානියල්ට පේනවා විනිශ්චකාර සභාව හිඳ ගන්නවා, පොත්ද දිගහැරෙනවා. එනිසා මතක තියාගන්න, ස්වර්ගයේ පොත් තියෙනවා. අපි පොත් ගැන කතා කරුවම අපි මේ ඔක්කොම මේ පොළොවට සීමා කරගන්නවා. අපි හිතනවා පොළොවේ විතරයි මේ ඉන්ටර්නෙට් තියෙන්නේ, පොත් තියෙන්නේ, ඔක්කොම බුද්ධිමත් කාරණා. නමුත් නෑ, ස්වර්ගය පොළොවට වඩා මහත් දක්ෂ වූ, මහත් මට වචන නෑ කියන්න, සෞභාග්‍ය වූ, දක්ෂ වූ, ඉතාමත්ම වැදගත් වූ ස්ථානයක් වෙනවා. තේරෙනවද මම මේ කියන දේ? මම ඔබට ස්වර්ගය ගැන පොඩ්ඩක් හිතන්න. මොකක් නිසාද අපි ඇදහිලි මන්තයන් නැත්තම් හැටියට ඉගෙනගෙන තියනවා? නිතරම පොළවේ කාරණා පමණක් සොයමින් සිටින්න. අපි ඉගෙන ගන්නවා අපිට සුවය ඕන, අපිට අරක ඕන, මේක ඕන, හැමදේම ඕන. නමුත් අපිට ස්වර්ගයේ ගමනක් තියෙන බව අපිට අමතක වෙලා යනවා. ඔව්ද නැද්ද? එනිසා අපි යාඥාවෙන් දෙවියන් වහන්සේ අපිව ඒ ස්ථානවලට ගෙන යන්න වෑයම් කරනවා. ස්වර්ගයේ පොත් තියෙනවා, පොත් ඇරෙනවා. ස්වර්ගයේ විනිශ්චය පද්ධතියක් තියෙනවා. ලූක් 18 එතන අපි දැක්ක විරුද්ධකාරයෙක් ඉන්නවා නේද? විනිශ්චයකාරයෙක් ඉන්නවා, වැන්දඹුවක් ඉන්නවා, විරුද්ධකාරයෙක් ඉන්නවා. තුන් දෙනෙක් ඉන්නවා, පුද්ගලයන් තුන් දෙනෙක් ඉන්නවා. එතන විරුද්ධකාරයන්ගේ අර්ථය නම් අපගේ හිමිකම් වලට විරුද්ධ වන්නා. ඒ නිසා මතක තියාගන්න සහෝදර සහෝදරයනි, ඔබට දෙවියන් වහන්සේ හිමිකම් දීලා තියෙනවා. උන්වහන්සේගේ ස්වර්ගයේ පොත්වල ඔබත් මාත් ගැන යහපත් සුභ ආරංචියක් ලියලා තියෙනවා. උන්වහන්සේ හිමිකම් ලියලා දීලා තියෙනවා. උන්වහන්සේ අපිට උරුමයක් දීලා තියෙනවා. නමුත් ඒ උරුමය අපේ සොරා ගන්න විරුද්ධකාරයෙක් ඉන්නවා. ඒ හැම තිස්සම අපගේ හිමිකම් අපිට අහිමි කරන්නා වූ කෙනෙක් ඉන්නවා. අපි එළිදරව 12:10-11 පද ඉගෙන ගන්න මේ පද ටික කියවන්න මේ ටික එකට. අපි මේ දේව අධිකරණය නැත්තං ඒ දෙවියන් වහන්සේ නැමැති විනිශ්චයකාරයන් වහන්සේ වෙතට ගිහිල්ලා අපගේ ඉල්ලීම් පෙන්නුම් ඉල්ලීම් ගෙනෙන්නේ විරුද්ධකාරයාගේ පැමිණෙන්න මොහොන දෙන්නේ යේසුස් වහන්සේගේ කුරුසේ බලය නිසා පමණමයි. අපගේ යහපත් ක්‍රියා නිසා නෙමේ, ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ බලය නිසා. අපි මේක කියවමු. එළිදරව් 12:10-11 ස්වර්ගයේ පොළවේ වෙන්නා වූ කාරණාව මෙතන දේව වචනේ ලියලා තිබෙනවා. කියව ගන්න. එවිට අපගේ දෙවියන් වහන්සේ රෑදවල් අපේ සහෝදරයන්ට වරද තබන්නා වූ, ඔවුන්ගේ වරද තබන්නා පහත එහෙළනු ලැබුවේය. ඔවු බැටළු පැටවානන්ගේ ලේ නිසාද, තමුන්ගේ සාක්ෂිය වචන නිසාද ඔවුගෙන් ජයගත්තෝය. ඔවු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය. ආමෙන්. මොකද වෙන්නේ මෙතන? කවුද පහතට එහෙළනු ලැබුවේ? සහෝදරයන්ට වරද තබන්නා සතුරෙක් ඉන්නවා, අපගේ අයිතිවාසිකම් සොරා ගන්න කෙනෙක් ඉන්නවා. පේනවද? නිතරම රෑදවල් ඒ සතුරාගේ මෙහෙවර මොකද්ද? සහෝදරයන්ට වරද තැබීම, සහෝදරයන්ට චෝදනා කිරීම. ඔහුගේ අදහස අර එළිය පිටේ ඉන්න මනුස්සයන්ට චෝදනා කිරීම නෙමේ, සහෝදරයන්ට චෝදනා කිරීම. ඒ නිසා පරිසම් වෙන්න. අපි සහෝදරයන්ට චෝදනා කරන්න අපගේ කට ඇරියම මතක තියාගන්න, ඒක සාතන්ගේ නැත්නම් සතුරාගේ මෙහෙවරක් කියලා. ඒක වැටහෙනවද?
අපි පරිසංගවමු. අපි කටින් පිට වෙන දේවල්. අපේ සහෝදරයන් මිනිස්ය කරන විට ඒ අපි එකතු වෙන්නේ සාතන්ගේ මෙහෙවරට. අපි පරිසංගවමු. ඉතින් මේ සාතන් මොනවද කරන්නේ? රෑ දවල් සහෝදරයන්ට වරද තබනවා. කා ඉදිරියේද? ස්වර්ගයේ අධිකරණයේ ඉදිරියේදී රෑ දවල් වරද තබන මෙන්න මේවා චෝදනා කරන චෝදකයා පෙනී සිටින්නේ සහෝදරයන්ට වරද තැබීමට. ඔහුගේ පොළොවේ මෙහෙවරමයයි. යේසුස් වහන්සේගේ පවුලට අයිති ඔබ සහ මා ගැන ඔහු නිතරම වරද තබනවා. මතක තියාගන්න, අපිට වරද තබන කෙනෙක් ඉන්නවා, චෝදකයෙක් ඉන්නවා. නමුත් බය වෙන්න එපා, මම ඔබට සුභාරංචි දෙන්නයි ආවේ. යේසුස් වහන්සේ කතා කරුවා මේ චෝදකයා ගැන. උන්වහන්සේ කියා සිටියා යොහාන් පුතේ, චෝදකයා ආවිට මා තුළ ඔහුට අත තබන්න දෙයක් නැහැ කියලා. යේසු වහන්සේ කිව්වා උන්වහන්සේගේ ජීවිතය සම්පූර්ණයෙන් පරිශුද්ධයි, චෝදකයාට අත තබන්න දෙයක් නැහැ කියලා. නමුත් ප්‍රශ්නේ මේකයි, ඔබටත් මටත් අපේ ජීවිතවල චෝදකයාට අත තබන්න දේවල් තිබෙනවා. ඔහු අත තබන්නේ කුමකටද? ඒකයි අපි දැනගන්න ඕනේ. අද දවසේ අපි ප්‍රඥාව ලබා ගන්නවා. ඔහු අපේ ජීවිතය අත තබන්නේ අපගේ පාපයට. සමාව නොලැබූ පාපය, ක්‍රිස්තුස් වහන්සේගේ ලේ යටතට නාපු පාපයට සාතන් චෝදකයා අත තබනවා. ඒ විතරක් නෙමේ, අපේ අපරාධයට චෝදකයා අත තබනවා. අපගේ අයිතුකමට චෝදකයා අත තබනවා. ඉක්මනින් කියවන ගීතාවලිය 31:4-5. ස්ක්‍රීන් එකට එන්නද? ගීතාවලිය 31:4-5. මෙතන නැද්ද? දේවචනයට හරවල ඉක්මනට කියවන්න පුළුවන් කෙනෙක් ඉක්මනට කියවන්න. මාත් නිසාද දිවරාත්‍රී දෙකේම බරවිය, මාගේ ඕජස් කටිය, මාගේ පාපය ඔබට ප්‍රකාශ කළෙමි, මාගේ අයිතුකම් නොසැඟවෙමි, මාගේ වරද ස්වාමීට කියා දෙන්නෙමි කීමි. ඔබද මාගේ පාපේ අයිතුකම කමා කළසේක. දැක්කද? පාපය තියෙනවා, වරද තිබෙනවා, අයිතුකම තිබෙනවා. තේරෙනවද? ඔය තුනක් තියෙනවා. හොඳට මතක තියාගන්න. අපි ඉක්මනින් ඉගෙන ටිකක් ඉගෙන ගනිමු, දැනගනිමු. සත්‍ය අපි දැනගත්තොත් සත්‍ය අපිව නිදහස් කරනවා. සත්‍ය අපිව නිදහස් කරනවා. පාපය කියන්නේ යහපත දැන දැන එය නොකර සිටීම. පාපය යනු ඉලක්කය වැරදීමයි. ලියාගන්න මේක. පාපය යනු ඉලක්කය වැරදීමයි. අපරාධය කියන්නේ දේව වචනේ. මේ දේව වචනේ අපිට සීමා තිබෙනවා. තරුණ ළමයි, වැඩිමහල් අපි සියලු දෙනාට දේව වචනේ සීමා තිබෙනවා. ඒ සීමා ඒ සීමා ඉක්මවා යන විට එතකොට අපි අපරාධයට අහු වෙනවා. දේව වචනේ විතරක් නෙමෙයි, අපගේ දෙමව්පියන් අපි බාල වයස් කාලයේදී අපිට සීමාවල් දුන්නා. අතෙන්ට යන්න එපා, හවස 6ට ඉස්සෙල්ලා ගෙදර එන්න, ඉස්කෝලෙට යනකොට ඉස්කෝලේ යන්න, ඉස්කෝලේ යනවයි කියලා වෙන තැන් වලට යන්න එපා. මේවා නේද අපිට දෙමව්පියන් ගෙනා වූ සීමාවල්. ඒවා හොඳ සීමාවල්ද? ඔව්. ඒවා අපි කැඩුවා නම් අපි අපරාධයට වැටෙනවා, අපි වරදට අහු වෙනවා. වැඩපලේ ප්‍රධානී, පාසලේ විදුහල්පති, ගුරු මඬල, ළමයි, ඔබට යම් සීමාවල් තබා තිබෙනවා. ඒ සීමා රැකුණොත්, ඒ සීමා තුළ අපි රැකුණොත් අපි අයහපතට නැත්තම් වරදට වෙන්නේ නැහැ. එම නිසා සීමාවන් හිතාමතා කඩකිරීම අපි අපරාධයට අහු වෙන කරුණක් වෙනවා. මේක තේරුණාද? මේවායි චෝදකයා අපිට චෝදනා කරන්නේ. මොනවද? පාපය ගැන, අපරාධය ගැන. තේරුණාද? මොකටම හැමෝම මේක වටහා ගන්න. ඕයි සාතන සතුරා අපේ ජීවිතේ අල්ලගන්නේ. සරුණ පරම්පරාව මම ඔබට කතා කරන්න කැමති කෙටියෙන්. ඔබගේ වටපිටාව ඔබට සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න බෑ. නමුත් ඔබ වැඩ කරන ස්ථානයේ නොඇදිලිවන්ත අය ඉන්නවා ඇති. ඔබගේ අධ්‍යාපනය ලබන ස්ථානයේ ඉන්න සියලු දෙනා, ඔබගේ පන්ති කාමරයේ සියලු දෙනා ඔබගේ ඇදහිල්ල ඔවුන්ට නැතුව ඇති. පවුලේ සමාජිකයන් සමාන විට ඔබේ ඇදහිල්ලට ගරු නොකරනවා ඇති. ඒවා ගැන හිනා උසුළු විසුළු කරනවා ඇති. නම් ඒ නිසා අපි විශේෂයෙන් තරුණ ළමයි දේව භක්තික සෙනග සමග කාලය ගත කිරීමට තෝරා ගන්න. දේව අභක්තිකයන්ට ඕනෑවට වඩා ඇලුම් නොවන්න. මේක වැටහෙනවද?
එතකොට අපි අපරාධයට අහුවෙන්නේ නෑ. ආත්මික දේවලට ඇති රුචිය ඔබගෙන් බැහැ ගන්නා වූ අය සමග ආශ්‍රයයට යෑමෙන් පරිසම් වන්න. ඔබගේ ඇදහිල්ල ගොඩ නගන්නා වූ දේව භක්තික මිත්‍රයන් පමණක් සොයා ගන්න. ඔබව මත්තැනට හෙරොයින් වලට ඇදගෙන යන්නා වූ අය දැන් ගැන පරිසම් වෙන්න. ඔබ සමග අභූත පින්තූර බෙදා ගන්න හදන්නා වූ අය සමග ප්‍රේසම් වන්න. ඔබගේ ෆෝන් එකේ පාවිච්චිය ගැන පරිසම් වන්න. ඒවා කවුරුත් දැක්කේ නැති වුණත් දෙවියන් වහන්සේ දකිනවා. ඔබගේ ආත්මේ ප්‍රාණේ විරුද්ධකාරයක් දකිනවා. ඕවා තමයි ඔබට විරුද්ධ වෙන්න නඩු හබ. ඔබ ඉක්මනින් දකින මේ නඩු හබ නිසා ඔබගේ අනාගතය දියරු වෙන හැටි, ඔබගේ අනාගතය නාස්ති වෙන හැටි. ඒ නිසා මේවා ගැන පරිසම් වෙන්න. දෙමාපියන් තැබුවා වූ, වැඩිමහල්ලන් තැබුවා වූ, සභාවේ වැඩිමහල්ලු තැබුවා වූ සීමා වලින් ඒ ඉම වලින් අභිභවා යෑමෙන් පරීක්ෂාවට ඔබපත් වෙනවා. පරිසම් වෙන්න. ඊළඟ එක තුන්වෙනි එක තමයි අයුතුකම. පළවෙනි එක පාපය, දෙක අපරාධය, සීමා පැනෑම අපරාධ, තුන්වෙනි එක අයුතුකම. ගීතාවලිය 51:2-3 අපි ඉක්මනට කියව ගනිමු. ගීතාවලිය 51:2-3 දාවිත් තුමා රජතුමා ඔහුට වුණා පිරයන නිසා ඔහු මේ පසුතැවිල්ලේ ආඥාවේදී මේ දේවල් එළිදරව් කෙරුවා. කියවමු එකට. පොඩ්ඩක් පොඩ්ඩක් අපි හැම දෙනාම එකතු වෙලා 1, 2, 3 කියවම කියවමුද? 1, 2, 3 මාගේ අයිතුකමෙන් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව. මාගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව. මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතර මා ඉදිරියේය. ඔබට විරුද්ධව, ඔබට පමණක් විරුද්ධව පාහු කළෙමි. ඔබගේ ඇස් සමුවේ නපුරුව තිබෙනදී කළමි. එබැවින් ඔබ කතා කරන කල සාධාරණ සේක, විනිශ්චය කරන කල ඔබ ශුද්ධ සේක. බලුව මැනව මම අයිතුකම සහිතව සාදනු ලැබෙමි. මාගේ මෑනියෝ පාප සහිතව මා ගැබ්ගත්තාය. බැලුව මැනව අධ්‍යාත්මයේ සත්‍යතාවයට ඔබ කැමති වන සේක. පේනවාද? එතනක් තියෙනවා පාපය අයිතුකම. අයිතුකමෙන් ඔව ගැබ්ගත්තයි කියලා දාවිත් රජතුමා අපිට එළිවරව් කරනවා. එම නිසා ලේරුමේ එන්නා වූ පාප තමයි විශේෂයෙන් අයිතුකම් වලට ප්‍රධාන වෙන්නේ. අපේ පරම්පරාවලින් එන්නා ගුණ, ගතිගුණ, අහේනිය, අපලය අපිට බලපානවා. ඒ අයිතුකම් වලින් අපි ඒ අයිතුකම් දෙවෙන් වහන්සේට කියලා ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල කුරුසේ බලයට ඒවා යටත් කෙරුවේ නැත්තම්. මේක වැටහෙනවද? මේ අයිතුකම තමයි ප්‍රධාන ලෙස අදාළ වෙන්නේ. මේ උරුමයෙන් එන්නා වූ පාපය තමයි ප්‍රධාන ලෙස අදාළ වෙන්නේ. මෙතන දාවිත්තුමා අනාචාරයේ හැසිරිලා විවාහයෙන් පිට දරුවෙක් කැප්ගත්ත ඒ කාන්තාවට ඒ වෙලාවේදී දෙවියන් වහන්සේගේ ප්‍රපේතවරයා ඔහු වෙතට ගිහිල්ලා කිව්වා, දාවිත් ඔබ රජ තමයි, නමුත් මොනවද ඔය කෙරුවේ? ඒ වෙලාවේ රජතුමා ඒ පාපයට පසුතැවිලා උකියා සිටලා මාගේ මව මාව පාපයෙන් ගැබ්ගත්තා. ඒ පරම්පරාවෙන් එන්නා වූ පාපය තමයි මේ අද දවසේ මේ ලෙස පළදරලා තියෙන්නේ. මම අනාචාරයේ හැසිරලා දරුවෙක් විවාහයෙන් පිට ඇති වුණා පමණක් නෙමේ, ඒ කාන්තාවගේ පුරුෂයා මම ඕනෑකමටම මිනී මැරුවා, මරලා දැම්මා, උපායකින් මරලා දැම්මා. ඌ කියා සිටිනවා, මගේ ලේරුමෙන් ආව උකාරණාව නිසා තමයි මේ දේ සිද්ධ වුණේ. ඒ නිසා අද දවසේ අපි විශේෂයෙන් ක්‍රියා සලකන්න යන්නේ අපේ ලේරුමෙන් එන්නා වූ අයිතුකම ගැන. නමුත් ඊට ඉස්සෙල්ලා ගීතාවලිය 139:16 පදය අපි කියාගමු. කියවගනිමු. ස්වර්ගයේ නියවිලක් තිබෙනවා. ඔබ පොළවේ මිනිසෙක් ලෙස ඉපදීමට පෙර ස්වර්ගයේ ඔබ ගැන මා ගැන ලියවිලි තිබෙනවා. අපි ඉංග්‍රීසියෙන් අහලා තියෙනවා නේද හොරස්කෝප් කියලා.
නමුත් ඇත්තටම මම කියන්න කැමති ඔබට God scope එකක් තියෙනවා. දෙවියන් වහන්සේගේ ලියවිල්ලක් තියෙනවා. මිනිස්සු මේ තරු බලලා වෙලාව බලලා ලියන වේලාවක් නෙමෙයි. දෙවියන් වහන්සේ ඔබ මේ පොළවට එන්න පෙර ඔබගේ මමගේ ගර්භාෂයේ ඇතුළේ ඉඳිසලා ඔබ ගැන උන්වහන්සේ සැලකුවා. මා ගැන උන්වහන්සේ සැලකුවා. සලකලා යාපත් දේවල් උන්වහන්සේ ලියා තිබුවා. දැන් අද දවසේ අපේ අභියෝගය ඒ ලිව්වා යහපත් දේවල් අපේ ජීවිතයට ඇද ගැනීමයි. ඉංග්‍රීසියෙන් කියනවා ඩවුන්ලෝඩ් කර ගැනීමයි. වචනේ මොකද්ද? මොකද්ද? භූගත කිරීම කිව්වා. පාගත කිරීම. මට බය එන්නේ නැහැ හරියට. ඉතින් දේව වචනේ කියනවා අපි මේවා දේව වචන ලියලා තිබෙන දේවල් අපිට ලබාගත්තේ අපි පොළොවට ඉපදෙන විට ආවේ ඉතාම ස්වීට් කියලා අපි කියලා අර පුංචි බබාල දැකලා අනේ හරි ලස්සනයි මනහර බිරිඳෙක් පමණක් නෙමෙයි ස්වර්ගයේ එව්වා වූ ලියවිල්ල ස්වර්ගයේ එව්වා වූ උරුමයක් ඔබ හැම කෙනෙක්ම ඔබ හිතයි අද දවසේ අයියෝ මං කවුද නෑ ඔබ ස්වර්ගයෙන් එව්වා වූ ලියවිල්ලක් ස්වර්ගයේ එව්වා වූ නියමයක් ඔබේ එවැනි කෙනෙක් ඔබ ගැන ඔබ දිහා බලලා කියන්න මට අනන්‍යතාවයක් තියෙනවා ඔබ දිහා බලන්න ඔබගේ හිස මත අත දමන්න ඔබගේ හිස මත අත දමන්න හැම දරුවෙක්ම හිස මත අත දමන්න රුවන් හිස මත අත දමන්න අත දමලා කියන්න මාගේ අනන්‍යතාවය යහපත් මාව දෙවියන් වහන්සේ පොළවට ආශිර්වාදයක් ලෙස එවපු කෙනෙක් ආමෙන් ජේසු පිහිටයි එක්සීදිස් නමේ 16 කියව ගන්න ඉන්න පොඩ්ඩක් 1 2 3 හැමෝම කියවන්න ඕනේ ආමෙන් ඒවා එකක්වත් නැති කල්ලි දවසින් දවස ඒවා සාධන ලද්දේ දෙවියන් වහන්සේ 17 වෙනි පදයේ ඔබගේ සිතුවිලි මට කෝපමන අනර්ගද කියන්න දේව සිතුවිලි මට කෝපමන අනර්ගද දෙවියන් වහන්සේට ඔබ ගැන මා ගැන නීච සිතුවිලි නැත ඒවායේ ගණන කෝපමන මහද්ද ඒවා ගණන් කෙරුවොත් වැලි වලට වඩා තියනවලු දෙවියන් වහන්සේ ඔබ ගැන සිතන සිතුවිලි. නමුත් ප්‍රශ්නේ අපි එන්නේ මේ උරුමය ඇත්තා වූ ස්ථානයකටයි. අපි එන්නේ පොළවටයි. ඕකයි ප්‍රශ්නය. මේ උරුමයට සම්බන්ධ වූ ශරීරයකට තමයි පෞල ශරීරයක් තුළින් අපි පෞලකට ඇතුල් වෙනවා. අපේ දිව්‍ය නියාමෙන් අපේ ඉවතට ඇද ගැනීමට සතුරාපගේ ලේ උරුමේ කැලල් උපයෝගී කර ගන්නවා. නමුත් අද දවසේ යහපත් ආරංචිය මේකයි. ලේ උරුමේ නිසා අපේ ජීවිතවලට ආවා වූ අහේනිය අපලය අපගේ පැරණි ඉතිහාසය අද දවසේ යේසුස් වහන්සේගේ ලේ නිසා ස්වර්ගයේ අධිකරණේ ඒවා අපි අවලංගු කරන්නේ මොව? දේව නීතියට යටත් කරන්නේ මොව? අපි නමුත් ඇත්ත දැනගන්න ඕනේ සත්‍ය අපිව නිදහස් කරනවා දෙවියන් වහන්සේගේ අධිකරණ ඉදිරියේදී අපිට විරුද්ධව නඩු පැවරීමට අපගේ ලේවල අයිතුකම නපුරා උපයෝගී කරගනි ඕකයි ප්‍රශ්නය එම නිසා ඔබට විරුද්ධව ඇති නීතිමය නඩුහබ නිරවුල් කරන්නේ කෙසේද කියලා අපි දැනගන්න ඕනේ ඔබ දීර්ඝමයි ඉස්සලා කිව්වනේ දීර්ඝ කාලයක් යාඥා කරුවා ඒව නමුත් ඒවට අපිට පිරිතුරු නෑ මොකද්ද ප්‍රශ්නේ එතකොට අපි දැනගන්න නෛතික කාරණාවක් මට විරුද්ධව ක්‍රියා වෙමින් තිබෙන ආත්මික ස්ථානවල එම නිසා අපි උබයි මමයි කලියුති මහ දේවල් නෙමෙයි නමුත් අපි අවංක වුණොත් අපි මේවා නෑ 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 කියලා අපේ වංශික කමල් ගාමින් සිටියොත් අපේ යහපත් දේවල් අපිට ආවා. නමුත් අපිට අයහපත් දේවලුත් ආවා. ඒ නිසා අපි යහපත් දේ තියාගන්න අතර ගීතා හිතෝපදේශා 6:21 කියනවා නුඹගේ පියාගේ ආඥා මතක තියාගන්න. නුඹගේ මවගේ ගැන්වීම නුඹගේ ගැලවටේ තබා ගන්න. ඒවා නුඹව නපුරු කාන්තාවකින් බේරා ගනී. නුඹව පාන් කෑල්ලකට
සීමා කිරීමේ නුඹව ගලවගනි. යහපත්දේ මතක තියාගන්න. නමුත් අපේ පරම්පරාවෙන් ආවා වූ අදෘශ්‍යමාන අඳුරු දේවල් වලින් අපි නිදහස් වෙමු. එම නිසා අපි සියලු දෙනාම අපේ දෙමව්පියෝ මම මේ හමාර කරන්න ඉස්සෙල්ලා ඔබ මේ යම් යම් ප්‍රකාශන තුලින් ගෙනියනවා අද දවසේ. අපි මේක නිතර නිතර කරමු. මම මේ සානේද දේව පරිවිණිය ගේන්න ඊළඟ අවුරුද්දේ මට කියලා දෙනවා ඒ හැම වෙලාවෙම සියලු ආයුතුකමෙන් අපි දෙවන් මහසගේ නාමයෙන් නිදහස් වෙන්න බෑම් කරමු. එක දවසක් පමණක් නෙමෙයි නිතර නිතර ලක්ෂ්‍යාපකිට ගැන දේව අධිකරණ ඉදිරියේ මතක් කරන දේවල් වලට අපි විරුද්ධ වෙමු. දේව වචනය තුලින් සාමූහික ප්‍රකාශන තුලින් යාඥාවෙන් අපි ඒවට විරුද්ධ වෙනෙමු. එනිසා අපි අපගේ දෙමව්පිය පාර්ශවයේ අපේ අම්මා තාත්තා අපගේ ආච්චි සීයා දෙපැත්තෙම සීයාගේ අපගේ ආච්චි අපගේ අම්මා තාත්තා දෙපැත්තෙම සීයා ආච්චි මුත්තයි නෝනට මොකද කියන්නේ? ග්‍රේට් ග්‍රෑන්ඩ් මදර් ඇන්ඩ් ග්‍රේට් ග්‍රෑන්ඩ් ෆාදර්. අය හයියෙන් කියන්නට ඇහෙන්නේ. මිත්තනිය මුත්තයි මිත්තනියයි හොඳයි. ඒ දෙපැත්තේ මේ නාය. හොඳේ අපි දන්නේ නැතුව වෙන්නේ නැති ඒගොල්ලෝ. අපි දන්නේ නැහැ නේද අපගේ මුත්තයි මිත්තනියයි අපි දන්නවද? නෑ. අපිට අපේ දෙමව්පියෝ ඒගොල්ලෝ ගැන රස කතා කියලා ඇති. නමුත් ඒ තුන්වෙනි පරම්පරාව දක්වා අපේ හදවත දැන් යොමු කරමු. දැන් ඔබගේ සිත ආසිතවිලි ඔසවන්න. අම්මයි තාත්තයි දෙපැත්තේම අම්මට තාත්තට වැරදි රුතෙන් දැන් අපේ ජීවිතවලටවත් අපේ දරුවන්ගේ ජීවිතවලටවත් යෑම අපි තහංචිදාම ඒවා නවත්වමු. සතුරාට විවරුණු දොරටු මේ දවසේ සතුරාට විවරුණු දොරටු වැසේවා. සෑම නපුරු නිප්පු පූජාවක්ම නිශ්ශබ්ද වේවා. දේව ක්‍රිස්තුස් වහන්සේගේ අධිකාරීත්වය කරුණ කොටගෙන ලේරුම වල කාරණා අවලංගු වේවා. බලව ස්වර්ගයේද පොළවේද සියලු බලය මට දී තිබේ කියලා යේසුස් වහන්සේ මතේ 28:18 කියා තිබෙනවා. ඒ නිසා මේ ස්වර්ගයේ අධිකරණයට අපි ඕනෑම කෙනෙකුට යා හැකි, වැන්දමෝකට යා හැකි නම් ඕනෑම කෙනෙකුට යා හැකි බව යේසුස් වහන්සේ ලිවරව කරනවා. ඒ උපමාව තුලින් උන්වහන්සේ ඒ මිනිස්සුකරුවා ඉදිරියට යන්න පුළුවන් හැම කෙනෙකුටම යන්න පුළුවන් කියලා උන්වහන්සේ ලිවරව කරනවා. ඒ මිනිස් වැන්දමෝ ගිහිල්ලා මේ ඒ මිනිස්සුකරුවාගේ ගෙදර පිටිපස්සේ කුස්සිය දොරට තට්ටු කරනවා නෙමෙයි. ඒ වැන්දමෝ යන්නේ අධිකරණේ පැමිණිලි කූඩුවට ගිහිල්ලා කියනවා මට මාගේ ඉරණම මාගේ අයිතිවාසිකම් මට සලස්සලා දෙන්න කියලා. එම නිසා මවරුනි පියවරුනි කනස්සල වීම අත්හැරලා දමලා උන්වහන්සේ අපිට සියල්ල සපයලා දීලා දෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසි පූජාව සම්පූර්ණයි. උන්වහන්සේ කිව්වයි කුරුසියේදී සියල්ල හමාරයි කියලා කිව්වා නේද? It is finished. සියල්ල හමාරයි කියලා කිව්වා. උන්වහන්සේ හඳ නිකුත් කරන විට ස්වර්ගයේ එක සාක්ෂි දරුවා පොළවේ මිනිසුන්ට ඇහුණා. පරම්පරා සතවර්ෂ ගෝණක් තිස්සේ ඒ කුරුසේ බල හඬ අද දවසෙත් අපිට ඇහෙනවා. ඒ විතරක් නෙමේ පොළොවට දිරේ අඳුරු බලවේගවලට ඒ කුරුසේ බලයේ හඬ අද දවසෙත් ඇහෙනවා. ඒ හඬ ඈන විට යක්ෂයෝ වේවුලමින් පැන යනවා. එකම දේ ඔබයි මමයි දැනගන්න ඕනේ අපේ ආධිපත්‍ය. පුදුම වැඩේ කියන්නේ අපි උන්වහන්සේ අඳගහලා තියෙන එපිසෝඩ් එකේ ඔබ දැක්කා වගේ උන්වහන්සේත් සමග අසුන් ගන්න. ඒකයි ව්‍යාපද්දේ දෙවියන් වහන්සේ විට අප ඉදිරියට ඇවිත් යුද්ධය අපේ නෙමෙයි කියලා අහලා තියෙනවා නේද? The battle doesn't belong to us, it belongs to the Lord. යුද්ධය සංග්‍රාමය අයිති දෙවියන් වහන්සේටයි. අපි වාඩි වෙලා ඉන්නවා. ඔන්න බලන්න දෙවියන් වහන්සේගේ සැපීම. අපි අසුන්ගෙන ඉන්නවා. අපි ආඥා කරලා අසුන්ගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ අපි උදෙසා සටන් කරනවා. යක්ෂයාට නමස්කාර කරුවා මොකද වෙන්නේ? යක්ෂයා අපි තුල අපි පිටිපස්සේ හැංගෙනවා. හැංග සංග සැඟවිලා අපි ලව්වා ඔහුගේ අයිතිවාසිකම් උදෙසා සටන් කරවනවා. ඒක නේද වෙන්නේ? සාතන් මොකද කරන්නේ? අපි පිටිපස්සේ හැංගෙනවා. දෙවියන් වහන්සේ අපේ ඉදිරියට එනවා. අපිව සංගවා ගන්නවා.
ඕකයි වෙනස. මං ආහන්ද කැමති මේ ස්ථානයේ ඉන්න උන්වහන්සේ නොදන්නා අය ඔබ කාටද නමස්කාර කරන්න කැමති වෙන්නේ? ඔබ ලව්ව සටන් කරන දුෂ්ටයෙකුටද නැත්නම් ඔබ වෙනුවෙන් සටන් කරන යහපත් පියාණන් වහන්සේටද? එනිසා අපි අද දවසේ තෝරාගන්නේ ඔබ තාමත් වැටුණ නම් ඉන්නේ මේ පණිවිඩයට පස්සේ ඔබ තීරණයක් ගන්න ඔබ උදෙසා සටන් කරන ඒ දිව්‍ය දේව ස්වර්ගයේ ඉන්න පියාණන් ඔබගේ චන්දේනාන් මේ දවසර නිතර කියනවා නේද ඔබගේ මනාපය දවන්න කියලා මං ඉල්ලා සිටිනවා. උන්වහන්සේ යහපත්, උන්වහන්සේ අපිව පාවිච්චි කරන්නේ, උන්වහන්සේ අපිට ආශිර්වාද කරනවා, අපිට සියලු වාසිදායක කාරණාවල් උන්වහන්සේ අපිට ලැබලා දෙනවා. ජේසු පීටයි මෙවැනි දෙවියන් වහන්සේ කෙනෙකුගේ ආයාචනයට කාටද විරුද්ධ වෙන්න පුළුවන්? නමුත් අපි මතක තියාගන්න ඕනේ සාපය කියන දෙයක් මේ පොළොවේ තිබෙනවා. හැම තැනම සාපය තියෙනවා. අපිට පේනවා සාපය ක්‍රියා කරන හැටි. මිනිස්සු දරුවෝ දම්සා කරනවා, මනුෂ්‍යව මරනවා, කුඩු ගන්නවා, එක තැනක ළමයි වරදි මාර්ගවල යනවා. නොයෙක් අහේනි අපල නේද? නොයෙක් අද්භූත ක්‍රියා සිදුවමින් පවතිනා වූ අවධියකයි අපි ජීවත් වෙන්නේ. ඒ මොකද? සාපයක් තිබෙනවා. හිතෝපදේශ 26:2 කියනවා හේතුවක් නැතිව සාපයක් පතිතවන්නේ නැහැ කියලා. කියවගනිමු අපි ඔය වචනය. මගේ බෑම මේ උදෑසන එවැනි සාප ක්‍රියා දාමයකි ඔබත් මාත් නිදහස් කර ගැනීමයි. සාපය සමවරගෙන සාප කඩන්න සාප කඩන්න. නමුත් සාපවල කඩන්න දෙයක් නෑ. කළ යුත්තේ අපි සාපේ නිදහස් වෙලා එළියට පැමිණීමයි. සාපේ නිදහස් වීමයි. සාපය හැමතැනම තියෙනවා. තේරෙනවද මම කියන්නේ? සාපය හැමතැනම තියෙනවා. නමුත් අපේ අභියෝගය අපිට තියෙනා වැඩේ මොකක්ද? සාපයෙන් නිදහස් වීමයි. අපිට විරුද්ධව ක්‍රියා කරනව සාපයෙන් නිදහස් වීමයි. 26:2 කියවන්න. ඔක්කොම එකතු වෙලා ගීතා හිතෝපදේශ 26:2 කියවන්න. ඔබ ඔබ යන ගේ කුරුල්ලා මෙන්ද වැහිලිනියා මෙන්ද කාරණයක් නැතිව සාපය නොවදින්නේ. තේරෙනවද? කාරණයක් තියෙනවා. සාපයක් වදින්න කාරණයක් තියෙනවා. අපි මේ සාපය කියන වචනයට කැමති නෑ. ඔක අපි වැඩි කතා කරන්නේ නෑ. නමුත් අපි ඇත්තට මේකට මුහුණ දුන්නොත් සාපයක් කියන්නේ මොකද? එක වගේ එකම චක්‍ර දාමයක් අපේ තාත්තට වෙච්ච දේ අපිටත් වෙනවා, අපේ ආච්චිට වෙච්ච දේ අපිටත් වෙනවා. එතකොට අපි දන්නවා මෙතන එකම දේ සිද්ධ වෙමින් පවතිනා වූ චක්‍රයක් ක්‍රියා වෙමින් පවතිනවා. ඒකයි සාපය කියන්නේ. දැන් අපි ඉගෙන ගත්ත හේතුවක් නැතුව සාපයක් වෙදෙන්නේ නැහැ කියලා. ඔව්ද? තේරුණාදෑමෝටම? ඉතින් බය වෙන්න එපා. අද දවසේ මම ඔබට සුබ ආරංචියක් දෙන්නේ. ඔබට මේ මෙතෙක් කල් ආච්චිගෙන් අම්මට ආපු, අම්මගෙන් ඔබට ආපු ඒ රෝගකාරක ආත්ම ඒවායින් අපි නිදහස් වෙනවා. සමහර වෙලාවල් මිනිස්සු හිතනවා අපේ අම්මට කැන්සර් පිළිකාවක් තිබ්බ, දැන් මටත් හැදේ, අපේ දරුවන්ටත් හැදේ. ඔය වගේ අපි සිතෙන්ම බය වෙලා රෝගවලට ඉඩ කඩ සලස්සනවා. නමුත් දේවයන් වහන්සේ ස්තුති වේවා, මේ ස්ථානය පිළිකා රෝගවලින් නිදහස් ගෘහයක්. ආමේ. නිතරම ප්‍රකාශනය කරලා ඒ අවකාශය පවිත්‍ර කරලා තබා ගන්න. නිතර ප්‍රකාශ කරන්න අපේ දේව ගෘහය පිළිකාවෙන් තොර. මොකක්ද එකක් කියනකොට කැන්සර් ෆ්‍රී ජෝන්, පිළිකාතොර කලාපයක්. දේසු පීඩයි ගැනයි අපේ දේව ගෘහය පිළිකාවෙන් තොර කලාපයක්. දැන් ඊළඟට කියන අපේ දේව ගෘහය දික්කසාදයෙන් තොර කලාපයක්. තව එකක් කියනවා අපේ දේව ගෘහය ණයවිලෙන් තොර කලාපයක්. ජේසු පීඩයි ඒකයි ඔබට මේ දේව ගෘහයේ තියෙන ආශිර්වාදය. ඒ ඔබගේ පුද්ගලික ආශිර්වාදය කරගන්න, ප්‍රකාශනය තුලින් කරගන්න. හොඳේ. ඉතින් අපිට කොහොමද මේ අපේ දෙමව්පියන්ගේ කාරණා අපිට බලපාන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ පරම්පරාවලදී ඒගොල්ලෝ කරුවා වූ ක්‍රියාදාමයන්, ඒගොල්ලන් වෙන අයගේ දේවල් අයුත්තේ ගත්තද, ඒගොල්ලන්ගේ ඒතන වුණා අනාචාර ක්‍රියාවල් කුඩා ළමුන් අපහරණයට පත් කෙරුවද, විශේෂයෙන් මම මේක
දෙනගන අද්දි මතක් වුණ කුඩා දරුවෝ අපේ ආච්චිලගේ කාලේ කුඩා දරුවෝ ගෙවල් වල වැඩකාරයෝ හැටියට තියාගත්තා. ඔහුද නැද්ද? ඔහුද නැද්ද? අපේ ගෙවල් වල හිටියා, අපේ ආච්චිලගේ ගෙවල් වල හිටියා. අනේ ඒගොල්ලන්ට පුංචි බංකු කෑල්ලක් විතරයි දෙන්නේ, පොඩි පැදුරු කෑල්ලක් තමයි කිව්ව තමයි නිදාගන්නේ. රෑ මාර මධ්‍යම රාත්‍රිය වෙනකන් ඒගොල්ලෝ වැඩ කරනවා. ඔහුද නැද්ද? ඕවා ඒ අයගේ හඬ දෙවියන් වහන්සේ වෙතට යනවා. ඒවා අපිට නැවත සාපයක් හැටියට එන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ හැම කෙනෙකුටම අද දවසේ එළිවරව කරයි, ඔබගේ පිය පරම්පරාවල ඔබගේ ආච්චිලාගේ මෙතුන් මිත්තන්ගේ උනා වූ අහේනි අපලය, ඔවුන් කෙරුවා වූ වරද, ඔවුන්ගේ ව්‍යාපාරය කුමක්ද, තැබෑරුම්ද තිබ්බේ, ඔවුන් ගැම්බ්ලින් සූදු කරපු මනුස්සයෝද, ඔවුන් කුඩු විකුණලද ඔවුන් හම්බ කරුවේ, ඔවුන් ගෙවල් ගොඩනැගේ මොනවුඩද, ඔවුන් කෙරුවා වූ යක්ෂ පූජා, ඔවුන් කෙරුවා වූ යන්ත්‍ර මන්ත්‍ර, ඒවා ඔක්කොම අපි හිතනවා අපි නෙමෙයිනේ. නමුත් නෑ, ඒවා තමයි අපේ ලේ වලින් එන්නා වූ අයිතුකම. කාටත් වැටහෙනවද මේක? මොකද පාපය අන්තර්ධාන වෙන්නේ, පාපයට කුලියක් ඇත. ඒ කුලිය අපි මතට එන්න පටන් ගන්නවා. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ අපි ගෙනල්ලා ඒවා වසං කරලා දමලා ඒවායින් අපි ප්‍රකාශනය කරලා නිදහස් වෙමු. ඒ අවස්ථාව මේ උදෑසන අපි සියලු දෙනා මතට තිබෙනවා. ජේසු පිහිටයි. එම නිසා මං ඉක්මනින් ඉවර කරනවා. මත්පිසාද මල අවශ්‍යය ඔබව ඒ ප්‍රකාශන තුළින් ගෙන යන්න. මං නමුත් මගේ පුද්ගලික අත්දැකීමක් ඔබත් එක්ක බෙදා ගන්නම්. මගේ තාත්තා නීතිඥවරේ. ඔහු අවුරුදු 50 දෙවියන් වහන්සේ වඳුනා ගත්තා. ඔහු මාත්සේ දෙවියන් වහන්සේ වාලේප කරලා ඒ උතුරු මැද පළාතට දේව සේවයට ඔහු දෙවියන් වහන්සේ යවුවා. නමුත් අවුරුදු 56 ඔහු හදිස්සියෙම ගාක් කැපුවා වගේ මැරුණා. ඒස් වහන්සේ විතර තමයි ගියේ. නමුත් ඔහුගේ ජීවිතයේ පළවත්ම අවස්ථාවේදී ඔහු නැති වෙලා ගියා. ඒ අවුරුදු ගානක් ගියාද අපි ඒ ගැන බොහෝ අපේ පවුලට බොහෝ අමාරුකම් ඇති වුණ ඒ නිසා විශේෂයෙන් මගේ බාල සහෝදරයට බොහෝසේ බලපෑවා. නමුත් බොහෝ විදිහට අපි කල්ගෙන ගිහලා දැන් අවුරුදු 4-5 ඉස්සෙල්ලා අවුරුදු 20 විතර පස්සේ මගේ තාත්තගේ අයියා ඔහුත් නීතිජවරේ, ඔහුගේ පුතා ඒ පුතාත් නීතිජවරේ. අවුරුදු 56 ඒ පුතා, ඔහුගේ නම චන්ද්‍රනාත් සමහරු දන්නවා ඇති, ඔහුවත් අවුරුදු 56 අභූත රෝගයකින් ඔහු නැති වෙලා ගියා. හරියට අවුරුදු 56. මගේ තාත්තත් අවුරුදු 56. දෙන්නගේම නම ජය වික්‍රම. ඒ වෙලාවේදී මගේ ඇස් ඇරෙන්න පටන් ගත්තා. මම ටික ටික මේ ඉගැන්වීම් වලට පාපබවෙන් සිටි අයිතුකමේ බලපෑම් ගැන, සාපයන් වලින් නිදහස් වීම ගැන. ඒ වෙලාවේ මට තේරුම් ගියා, ආහා මේකයි මේ වෙමින් තිබෙන්නේ. එකම චක්‍රය ආපව් ආපව් වෙමින් එක පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට යමින් තිබෙනවා. ඒ වෙලාවේ මට මතක් වුණා මගේ මල්ලි, ඔහු අවුරුදු 55 ඒ වෙලාවේ. මම ඔහුව බය කරන්නේ නැතුව දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගිහිල්ලා, දේවාධිකරණයට ගිහිල්ලා, මම අපේ පවුලේ තියෙනව සාපවල බලය, අයිතුකම්වල බලය, ලේරුම වලින් එන්නව බලය ගැන නිතරම යාත්‍රා කෙරුවා. දෙවියන් වහන්සේට කියා සිටියා, ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේගේ ලේ නිසා, ලේ අපගේ මුවේ සාක්ෂිය නිසා ඒ සාතන්ගේ විරුද්ධකාරයාගේ චෝදනාවලට තවත් ඵල ලැබෙන්නේ නැහැ කියලා මම මගේ සහෝදරයා උදෙසා සිටගත් දේව අධිකරණයේ ඉදිරියේ දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඔහුගේ 56 අවුරුද්ද මේ ගිය අවුරුද්ද ඉවර වුණා. ජේසු පිහිටයි. ඒ නිසා අපි හැමදෙනෙකුට මේ මගේ පුද්ගලික අත්දැකීමෙන් මම මේ කියන්නේ. ඒකයි මම මේ ඉගැන්වීම් ගැන මෙතන උනන්දු වෙන්නේ. දේව සභාව සුව කරගත්තු සභාවක් වුණාම ඔබ ගිහිල්ලා ඔබගේ කමියුනිටි, ඔබගේ ප්‍රජාවත් ඔබ සුව කරගනී. අපේ ආත්මේ ප්‍රාණය තියෙනවුරු සිරගත වී ප්‍රාණය තිබෙනවු සාපවල බලය ක්‍රියා කරනකොට අපි කොහොමද අපේ ප්‍රජාව සුව කරගන්නේ? නමුත් අපි අපේ ප්‍රාණය සුව කරගත්තොත් අපේ දෙමව්පියන්ගේ නාවාව වටේනිය අපලය අවලංගු කරන දේවල්, ඍණ දේවල්, කනගාටුව කියන නීච දේවල් පවා යේසුස් වහන්සේගේ ලේ අභිමුඛයට ගෙනලා දේවාධිකරණේ ඒ සාධාරණ විනිශ්චකාරයන් වහන්සේ වෙතට ගියොත් අපේ
ඒ ස්වර්ගීය පියා වෙතට ගියොත් තවත් අපි අහේනිය අපලය එන් අපි නිදහස් වෙනවා. තවදුරටත් සාපේ බලවේගයෙන් අපි නිදහස් වෙනවා. අපි සත්‍ය දැනගත්තොත් සත්‍ය අපව නිදහස් කරයි. මම මුකෙන් මම එනිදා දුලයි කියනවා යේසුස් වහන්සේගේ ලේ නිසා අපගේ සාක්ෂි වචනය නිසා අපිව නිදහස් වෙනවා. චෝදකයා අපට විරුද්ධව අධිකරණේ චෝදනා කරද්දී යේසුස් වහන්සේගේ ලේ නිසා ඒ කුරුසේ උන්වහන්සේ පොළවත් ස්වර්ගයත් අතර සිටගෙන මේ විශ්වය හරහා උන්වහන්සේගේ බෑ දිගු කරලා සියල්ල හමාරයි කියා කෑ ගැසුවේ ඔබත් මාවත් නිදහස් කිරීම සඳහායි. තවදුරටත් දුෂ්ටකම්, තවදුරටත් අහේනිය, තවදුරටත් හිරියර පවුල් ආවව දෙක්කසාදය, පවුල් ආවව උමතුවීම්, පවුල් ආවව මානසික පීඩාවල්, පවුල් ආවව නැතිබෙරිකම, මුදල් නැතිවීම, ණයබර, දේපල අහිමිවීම, දේපල අහිමිවීම, ඕ සින්නක් කරවීම. මේ ළඟදි මම සහෝදරයෙක් සමග යාත්‍රා කරමින් කරමින් සිටිනවා ඇගේ තරුණ පුරුෂයා ගැන. ඒ යාඥා කරන විට මට ස්වාමීන් වහන්සේ කියා සිටියා මේ පුරුෂයාගේ මේ තරුණයාගේ තාත්තා යම් යම් අයගේ දේවල් අයිති ලෙස අරගෙන තියෙනවා. මම යාඥාව වුණා මේ සහෝදරිට කිව්වා, සහෝදරිය ඔබගේ පුරුෂයාගේ පියාගේ උරුමය කොයි වගේද? එතකොට ඇය මට කියා සිටියා, ඔව් ඒ අය මුදල් දුන්නා interest පොලියටනේ මුදල් දීපු අය. පොලිය ගෙවා ගන්න බැරි විට, ණය ගෙවා ගන්න බැරි විට මෙන්න මේ නොයෙක් පළාත් සඳහන් කළා කිව්වා ඒ ඉඩම් භූමිය ඒ අය අත්පත් කරගත්තා. ඒ විතරක් නෙමේ ඒ තාත්තා ඒ ඉඩකඩ ඒ පුතාට ලියලා දුන්නා. තේරෙනවද කියන දේ? අයුතුකම් වලින් අපි නිදහස් වෙමු. අපේ පියවරුන්ගේ අයුතු ආවා අයුතුකම් ඒ අයට ද්වේෂ කරන්න එපා. එයාට දේශ කරන්න එපා. දේශ කරන්න නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ එයා කෙරුවා වූ දේවල් අපිට බලපාන විට ඒවා ගැන අපි පසුතැවි සමාවෙලා සිටින අපිට කරන්න තියෙන්නේ ඒකයි. අපි උවහන්සේගේ අධිකරණයට ගිහිල්ලා ඒ කාරණා ගැන, ඒ කාරණා ඇත්තෙන්ම ඇත්ත ඇතිසැටියෙන් කතා කරලා ඒවා ගැන පසුතැවිලා ඒවා අත්හැර දමමු. බොහොම සුළුයි, බොහොම සරලයි. අපිට වෙන දෙයක් කරන්න නැහැ. තියෙන මොනවාද? ඒවා ගැන දෙවියන් වහන්සේට කතා කරලා, ඒවා ගැන පසුතැවිලා, ඒවා අත්හැර දැමීමයි, ඒවායින් නිදහස් වීමයි. ජේසු පිටයි. මම දැන් ඔබ මේ ප්‍රකාශය ටිකක් තුලින් ගෙනියන්නයි හදන්නේ. ඒකට අපි සූදානම් වෙමු. යේසුස් වහන්සේගේ නාමයෙන් මම විශ්වාස කරනවා ඔබට යම් බැඳීමක් ආවා, ඔබට යම් පැහැදිලි වීමක් ආවා. ඔබගේ වෙන්නා වූ මේ කාරණා, මේ චක්‍රය මොකද්ද? මගේ ගෙදර, මගේ පවුලේ වෙන්නා වූ දේ මොනවද? අපිට වෙච්ච දේ, ඇයි මට වෙච්ච දේ මගේ පුතාට ගිහිල්ලා තියෙන්නේ? ඇයි මගේ විවාහය අවලංගු වුණාම ඇයි මගේ පුතාටත් ඒක වේගෙන යන්නේ? මේ කාරණා සලකලා බලන්න. ඇයි මගේ දුවගේ විවාහය ප්‍රමාද වෙන්නේ? ඇයි මගේ පුතාගේ විවාහය ප්‍රමාද වෙන්නේ? මොනවද ඒ පරම්පරාවල කියපු දේවල්? ඒ අය ප්‍රකාශ කරපු ශාපේ වචන මොනවද? අපි මේ මාසවල බලලා යාඥා කරමු. ඔබගේ මහලු වයසේ ගැන බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ ඔබගේ මහලු වයසේ ඔබ පළදරන කෙනෙක් වෙනවා. මේ ස්ථානයේ මට සුදුසුකම් ප්‍රෝයක් වෙනවා. ඔබ මහලු වයසේ පළදරන කෙනෙක් වෙනවා. ඔබ මහලු වයසේ ආශිර්වාදමත් කෙනෙක් වෙනවා. ඔබගේ ප්‍රජාව සුව කරන කෙනෙක් වෙනවා. ඔබේ මහලු වයසේ රෝගකාරකාත්ම ඔබට ලං නොවේ. මව්වරුනේ, මව්වරුන්ගේ රෝග ඔබට ලං නොවේ. දෙවියන් වහන්සේ ඔබව රැකගනී. පියවරුනේ, ඔබගේ අතේ වැඩයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. ඔබ දැනගන්න දෙවියන් වහන්සේ ඔබගේ පියා ලෙස, ඔබගේ මිතුරා ලෙස ඔබ ඉදිරියට යන්නා වූ දේවා අධිකරණේ සාධාරණ විනිශ්චයකරුවා ලෙස ඔබ දැනගන්න. අපි සියලුම නැගිට සිට මේ ප්‍රකාශන කියා සිටිමු. ප්‍රකාශන කීපයක් තිබෙනවා, ඒවා කියා සිටිමු. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි නැගී සිටිමු. හඳ ටිකක් ඔසවමු. මේ ලැබුණා වූ වචනය ඉවත දාන්න එපා. මේ වචනය මේ කාමරේ යන විට අමතක කරලා දාලා යන්න එපා. මේ වචනය ඔබත් සමග ගෙදරට ගෙනියන්න. මේ වචනය ඔබගේ ගෙදරදී ඔබගේ ආදවතේ රැව් පිළිරැව් දෙන්න සලස්සන්න. මේ වචනේ අද යේසු වහන්සේ කිව්වා මනුෂ්‍ය ජීවත් වන්නේ රොටි පමණින් නෙමෙයි, දේව වචනේ, දේව අභිමුඛේ පිටවෙන්නා වූ දේව වචනේ තුලින්, දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ ගෙදර මුඛ
කරගන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.